දෙකම කියන්න කැමති ගාලු දිස්ත්‍රික්කයේ මේ සමුළුවට මම ඇවිල්ලා මෙතන පොඩ්ඩක් දෙගෙන ඉන්නකොට මට පරණ සහෘදයන් කීප දෙනෙක් ෆ්‍රෙඩ් කිව්වා වගේ හමුවීම ලැබීම ගැනත් මම ඉතාමත්ම සතුටු වෙනවා. දිගු කාලයකට පස්සේ මට මතක් වුණා අපි සක්‍රීය සේවයේ ඉන්නකොට අපේ රාජකාරියේ ඉදිරියේ ඉන්නකොට අපි වැඩ කරපු ආකාරය මට ඒගොල්ලන්ගේ මූණවර දැක්කහම මට ආපහු මගේ අතීතය සිහිපත් වුණා. කියන්න ඕනේ අපි ඒත් එක්කම ඒ සක්‍රීය සේවයට දායක වුණා අපේ දැනුම අපේ එක්ස්පීරියන්ස් එක යූස් කළා. අපි ගොඩක් අපේ දේවල් අපිට තියෙන වගකීම අපේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරපු කණ්ඩායමක් හැටියට තමයි අපි විශ්‍රාම ගිහිල්ලා අද ආපහු මේ සමුළු මගින් හමු වෙන්නේ. අපි හමුදාවේ සමාජිකයන් හැටියට මම හැමතිස්සම දකින දෙයක් තමයි අපි හැමදාම රටට මාතෘභූමියට යම් කිසි වවුදුරක් වෙනවා නම් අපි තමයි ඉස්සෙල්ලම ඒ සඳහා දිවි පරදුවට තබා ඉදිරිපත් වෙලා ඒ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඒ අපිට අපේ පුහුණුව හරහා අපිට සමුදාවෙන් ලැබිලා තියෙන විනයත් සමගින් අපි හමුදාවේ පුහුණුව සමගින් අපි විසිරිලා යනකොට අපේ වෘත්තිමය රාජකාරිය කිරීමට අපි බැඳිලා ඉන්නවා දිවුරුම් දීලා අපේ මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමට. මට මතකයි අපි සක්‍රීය කාලේ අපිට සැරින් සැරේ එක එක ආපදාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ගම් වතුර තර්ජන ඇති වුණා. අපි ගම් වර්ධන තර්ජන ඇති වුණ වෙලාවේදී අපි ත්‍රිවිධ හමුදාවම මතකයි පොලිසියයි එහා සම්බන්ධ වෙන හැම අංශත් එක්කම එකව වෙලා අපි මුළු ලංකාව පුරා ඒ ගම් වතුර තර්ජනයට ලක්වුණු ප්‍රදේශ වලට සියලු බාධක මැද ගිහිල්ලා අපි අපේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරා. ඒත් එක්කම සුනාමි ආපු අවස්ථාවේදී 2004 අපි මට මතකයි අපි කොහොමද කැප වෙලා අපේ මාතෘභූමිය වෙනුවෙන් මාතෘභූමියේ ඉන්න ජනතාව වෙනුවෙන් අපි කැප වුණ ආකාරය මට මතකයි. ගුවන් හමුදාවේ ගුවන් නියමයක හැටියට මොහොතකට අපේ ගුවන් යානාවල තිබ්බ ඒ අවි ආයුධ පැත්තකට දාලා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය කෑම ඇඳුම් පැළඳුම් වැනි දේවල් අරගෙන අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ අකරතැබ්බයට ලක් වෙලා හිටපු ජනතාවට ගිහිල්ලා ඒවා මානුෂික වශයෙන් ආධාර ලබා දුන්නා. ඒ වෙලාවේදී අපි කිසිම ભેදයක් අපේ ඔළුවට ගත්තේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් කිසිම වෙලාවක ඒ ජනතාව මුස්ලිම්ද සිංහලද දෙමළද අඩුම ගානේ මේවා ලබා ගන්නෙ ත්‍රස්තවාදියෝද කියලාවත් අපි කල්පනා කරේ නැහැ. අපි ඉතාමත්ම මානසික හැඟීමකින් ඉතාමත්ම වගකීමෙන් ඉතාමත්ම මාතෘභූමිය ගැන තියෙන කැක්කුම හරහා අපි ඒ දේවල් ඉෂ්ට කරා. ඒ වගේම අපි අපේ අපි සක්‍රීය සේවයේ ඉදලා ඉන්න මේ හැමෝම සම්බන්ධ වෙලා ඇති මාතෘභූමියට මහත්ම තර්ජනයක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමට තමයි අපේ ප්‍රථම ප්‍රමුඛත්වය දීලා අපි වැඩ අපේ වගකීම ඉෂ්ට කරේ. ඉතින් ඒක අපි සාර්ථකව නිම කළා, රටට සාමය උදා කළා දුන්නා. අපේ මූලික වගකීම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම, එය ආරක්ෂා කර ගැනීම. ජාතික ආරක්ෂාව යනු රටේ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම පමණක්ම නොවෙයි කියා දැනට රට පාලනය කරන සහ පාලනය කරපු දේශපාලඥයා විසින් අපිට හේතු ගන්වලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව යනු මූලික වශයෙන් රටේ සියලු ජනතාවගේ සියලු ජාති ආගම් ભેදවලින් තොරව සියලු ජනතාවගේ ආරක්ෂාව. ත්‍රස්තවාදී වදුර රටට රටේ ආරක්ෂාවට තර්ජනයක් වූ අවස්ථාවේදී අපි ඒක
නිම කරා. ඒ වගේම මම කිව්වා වගේ මින් පෙර රටට යම් කිසි තර්ජනයක් ගම් වතුර හෝ ස්වභාවික තර්ජනයක් පැමිණි වෙලාවක අපි ඒ දෙත් කැප වෙලා ඉෂ්ට කරා. ඉතින් මිත්‍රවරුනි මට කියන්න තියෙන්නේ දැන් අපි මෙච්චර කැපවීම කළා මේ දේවල් කරනවා අපේ සහෘදය ගොඩ සෑහෙන ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා මෙච්චර කැපවීම කරනවා අපි ඔයගොල්ලෝ දන්නවා සක්‍රීය සේවයේ ඉන්නකොට කොච්චර අපි කැපවීම කරාද කියලා ඒ කළා ඉවරලා අපි බලාපොරොත්තු වූ ඒ ජාතික ආරක්ෂාව රටේ සුරක්ෂිතභාවය අද අපිට ලැබිලා තියෙනවද කියලා මම ඔබතුමාලගෙන් අහන්න කැමතියි. ඒකෙන් වැඩක් වෙලා නැහැ. ඉතින් මට මේ අවස්ථාවේදී කියන්න සඳහන් කරන්න කැමතියි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රස්තවාදී උවදුරු සහ වෙනත් රටක කින් නැති වෙන තර්ජනවල හා සමානවම රටේ යම්කිසි වෙනත් අංශත් සම්පූර්ණ වෙන්න ඕනේ අපිව සුරක්ෂිත වන්නට නම් වක්‍රාවකාර හෝ කෙලින්ම නැතත් සම්බන්ධ වෙන ප්‍රධාන කරුණු කාරණා කීපයක් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නම්. පළවෙනි කාරණාව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනම රටකට එම රටේ දේශපාලන ස්ථාවරභාවය ඉතා තදින් බලපානවා. අප රටේ දේශපාලන ස්ථාවරභාවය අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා අපිට එහෙම ස්ථාවරභාවයක් නැති දේශපාලන වටපිටාවක් තමයි අද තියෙන්නේ. කුටින්ම කියනවා නම් අනුප්‍රාප්තික පාලකෙක් පාලනය කරන රටක් ඒ පාලකයා අපේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු පාලකෙක්. එහෙම වාතාවරණයකදී ඔබලා හිතනවාද අපේ දේශපාලන වාතාවරණය ස්ථාවරයි කියලා. එතනින් එහාටත් ගියන් පස්සේ ඒ අනුප්‍රාප්තික පාලකයා ව්‍යවස්ථාවේ පිහිටකින් බලයට පත් වෙලා ව්‍යවස්ථාවේ තියෙන උදාහරණයක් හැටියට ගත්තොත් මැතිවරණ අමතක කළා දාලා තම පාලනය ගෙනියනවා. ඒවා මේ රටේ බහුතර ජනතාවක් ඉවසයි කියලා ඔබලා හිතනවාද? එතකොට අපිට දේශපාලන ස්ථාවරභාවයක් අද රටේ ඇති වෙනවද? ඔය දේශපාලන ගේම් එකම නෙමෙයිද මෙච්චර කාලයක් ඇවිල්ලා මේ රට මේ තත්ත්වයට අදලා දාලා තියෙන්නේ? තව දුරටත් අපි මේවා ටොලරේට් කරගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන එක තමයි මට තියෙන ලොකුම කනගාටු දායක තත්ත්වය. ඉතින් අනිත් කරුණක් තව කරුණක් තමයි ජාතික ආරක්ෂාවට directly or indirectly සම්බන්ධ වෙන තව එකක් තමයි රටේ ආර්ථික සුරක්ෂිතතාවය. ඒකත් මේ වෙනකොට රට අපි සියලු දෙනාම දන්නවා පහුගිය අවුරුද්දේ රට බංකොලොත් කියලා රජය විසින් ප්‍රකාශයට පත් කරා. ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ රටේ ආර්ථිකය සුරක්ෂිත නැහැ. දැන් ආපහු රට පාලනය කරන්න පටන් අරන් තියෙනවා රට ණය ගෙවන්න බැහැයි කියලා ප්‍රකාශයට පත් කරලා තියෙද්දිත් තව තවත් ණය වෙනවා. මොන ලෝකෙද ඒ වගේ තීරයක් තියෙන්නේ? ණය වෙච්ච එක්කෙනෙක් තව තවත් ණය වෙලා ගොඩ යන්න පුළුවන් කියලා. මේ පාලකයන්ට ණය වලින් තොර වෙන ආර්ථික දැක්මක් අපිට දැනට පේන්න නැහැ. ඉතින් ඔබලා හිතනවාද ඊළඟ අවුරුද්දක් ගියත් අවුරුදු දෙකක් ගියත් තුනක් ගියත් මේ යන ක්‍රමය අනුව අපේ ආර්ථික ස්ථායී වෙයි කියලා? ඒක අපේ ආරක්ෂාවට තර්ජනයක්. ඒක අපේ සෞඛ්‍ය පද්ධතියට දැන් ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. මොකද්ද හේතුව? ආර්ථික තත්ත්වයන් සල්ලි නැහැ. එතකොට මේ රටේ වෘත්තිකයන් රට ඇරලා යනවා. අපේ නලින් හේවගේ මැතිතුමා කිව්වා වගේ වෘත්තිකයන් රට ඇරලා යනවා. දොස්තර මහතුරු නැහැ. වෙන වෘත්තිකයන් ඉතා ශීඝ්‍රයෙන් රට ඇරලා යනවා. එතකොට මොකද්ද අපිට තියෙන ආරක්ෂාව? එහෙම තමයි ජාතික ආරක්ෂාවට ආර්ථිකය බලපාන්නේ. ඒතර ජාතික ආරක්ෂාවට ෆුඩ් සිකියුරිටි කියලා එකක් තියෙනවා. ආහාර සුරක්ෂිතභාවය. ඒතර ආහාර අඩුයි. ආහාර මිල ගණන් වැඩි. එතකොට ඒවා අපිට කෙලින්ම සම්බන්ධ වෙනවා.
එතකොට සෝෂල් සිකියුරිටි එක රටේ අක්‍රමිකතා වැඩි ආර්ථික අහේනිය නිසා අපේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා හොර හතුරු වැඩි වෙනවා මංකොල්ල කෑම වැඩි වෙනවා ජාවාරම්කාරය වැඩි වෙනවා ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් දාශක ආරක්ෂාවේ මූලික අංගය තමයි රටේ සියලු පුරවැසි ආරක්ෂා වෙන්න ඕනේ එතකොට ආර්ථික පැත්තෙන් ගත්තොත් එහෙම සියලුම අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් ඇතුළු සියලුම දේවල් විකුණනවා ඉතින් අපි හමුදා සමාජික හැටියට මේ රැකගත්ත දේවල් සියලු දේවල් වලින් පළක් නැති වෙන තත්ත්වයක් නෙමෙද තියෙන්නේ ඉතින් අනිත් කරුණ පරිසර සුරක්ෂිතභාවය පරිසර සුරක්ෂිතභාවය ඉත බරපතලව අපි සියලු දෙනාටම බලපානවා කියලා ඔබලා දන්නවා ඇති පරිසර අවභාවිතය කිරීමෙන් පරිසර විනාශ කිරීමෙන් එහි ප්‍රතිඵල කෙලින්ම රටේ සියලු ජනතාවට බලපානවා ස්වභාවික විපත් ඇති වෙන්නේ පරිසර දූෂණය වීමෙන් නියඟයන් ගම් වතුර තර්ජන ඒ සියලු දේවල් ඇති වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා මුහුදු මට්ටම ඉහළ යනවා ඒත් එක්කම අර man made disasters කියලා තියෙනවා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධිය තමයි අපිට ළඟින්ම ගන්න පුළුවන් සිද්ධිය ඒ හරහා පරිසර වෙච්ච හානිය අපි සියලු දෙනාම දන්නවා නමුත් වන්දිය ආපහු එය ඇති නොවන වගට කෙරෙන්න ඕන කාර්යභාරයන් ගැන අපිට සෑහෙන ඩවුට්ස් තියෙනවා ආපහු ඒ වගේ අපදාවක් වුණොත් අපි ආපහු ඒ සෙල්ලමමද කරන්න මුහුදෙන් පලාතක්ම විනාශ වෙනවා ඒත් එක්කම හොඳම කෑල්ල ඇවිල්ලා වන්දියට වුණ දෙයක් නැහැ ඒවැ ට්‍රාන්ස්පරන්සි නැහැ විනිවිදභාවයක් නැහැ එතකොට ඒවා වගේ කියන්නේ කවුද ඒ පරිසර පද්ධතියට විනාශ වුණ දේ සල්ලි වලින් නිම කරන්න පුළුවන්ද එතකොට මේ මේ ආරක්ෂාව කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ විතරක් මන් නොවේ ජීවීන් පරිසරයේ ස්වභාව ධර්ම සියලු දේ මේ සියලු දේවල් විනාශ වෙනවා තව ඉතාමත්ම වැදගත් කාරණාවක් තමයි බලශක්තිය අපි කලින් කලට හැමදාම බලශක්තිය පිළිබඳ ප්‍රශ්න ඇති කරගන්නවා මේ පාලකයෝ කිසිය කෙනෙකුට වුමනාවක් නැහැ ස්ථිරසාර විසඳුමක් දීලා බලශක්ති ප්‍රශ්නය විසඳ ගන්න. එතනත් අපිට දැනෙන විදිහට නම් හැමදාම කොමිස් කුට්ටි වලට සහ වංචාව දූෂණය හරහා ඒවා සිද්ධ වෙන භාවයක් තමයි අපිට දැනෙන්න දකින්න තියෙන්නේ. බලශක්තිය අඩු වෙනකොට රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය අඩපණ වෙනවා. මිනිසුන්ට රස්සාවල් නැති වෙනවා. මිනිසුන්ට එදිනදා ජීවිතය ගත කරගන්න බැරි වෙනවා. අපේ රටේ පැය 24ම sorry අවුරුද්ද පුරාම ඉරු එළිය තියෙන රටක්. කවුරුත් සැලසුම් හදලා තියනවාද ඉරු එළියෙන් උත්පාදනය කරන බලය සූර්ය බලය බලශක්තිය නිපදවන්න. ඒවා කිසි දෙයක් නැහැ. ඉතින් මම මේ ඔක්කොම සඳහන් කළා ඔබතුමන්ලට කියන්න අදහස් කළේ අපි මොන කැපවීම කළා මේ රට බේරගත්තත් මොන කැපවීම කළා මේ රටේ ජනතාවට ආරක්ෂාව ලබා දුන්නත් අන්තිමේදී ඉතුරු වෙලා තින්නේ අනාරක්ෂිත රටක් ඒකේ පළවෙනි වග උත්තර කරුසා එකම වග උත්තරකාරයා මේ රට පාලනය කරපු පාලක පන්තිය මම අද සහ මේ දිගටම ජාතික ජනබලවේට අපේ සහෝදර ෆ්‍රෙඩ් සෙනවිරත්න කියපු විදිහට තීරණය කරේ මේ தත්ත්වය තවදුරටත් අපිට ඉස්සරහට ගෙනියන්න බැරි தත්ත්වෙටම පත් වෙලා තියෙන නිසා. ඉතින් මම කල්පනා කරේ අපි සෑමදෙනාම කල්පනා කරලා තියෙන්නේ මේ தත්ත්වෙන් ගොඩ එන්න පුළුවන් එකම මාර්ගය අපේ වාසනාවට අපිට ඉතුරු වෙලා තිනවා වෙන මොකුත් නෙමෙයි ජාතික ජනබලවේ වගේ. ඉතාමත් ප්‍රතිපත්ති ගරුක එම භාවිතයෙන් අපිට සනාථ කරලා තියෙන ඒ දේශපාලන වේදිකාව. ඉතින් අපේ යුතුයකමක් හැටියට මගේ යුතුයකමක් හැටියට මම මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් ගුවන් හමුදාවේ ඉහළ නිලයක් දරපු පුද්ගලයෙක් හැටියට මට මේ රටට ආපහු
සාධාරණයක් කරන්න ඕනේ කියන ඒ හැඟීම මත මට ඉතුරු වෙලා තිබ්බ අවසාන ඔප්ෂන් එක ජාතික ජන බලවේගය නිසා මම අද මේ වේදිකාව මතට ඇවිල්ලා ඔබට ආමන්ත්‍රණය කරන්න හිතාගත්තා. ඉතින් මිත්‍රවරුනි මට වැඩි වෙලා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද අපේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පස්සේ මගෙන් පස්සේ කතාව ඔබ අමතනවා ඇති. ඉදිරියටත් මේ සාමූහිකත්වය ගොඩ නගාගෙන ඉදිරි යට තියෙන ඕනම මැතිවරණයකදී මේ ජයග්‍රාහී බලවේගය තව තවත් වර්ධනය කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා අපි සියලු දෙනාම කැපවෙමු කියන අදිෂ්ඨානය ඇතුව සියලු දෙනාටම ජය වේවා කියමින් ජාතික ජන බලවේගයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පය මම අමාරු කරනවා. බොහොම ස්තුතියි.